නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආයාචනාය මනියක්කි මහෝරගස්ස යස්මින් නිසීදි භගයා මණිමණ්ඩ පස්මින් තස්සෝ පරිට්ඨිත මුපට්ඨිත විතරාගං කල්යානි චේතිය මහං සිරසා නමාමි. මණියක්කික නාගරාජයාගේ ආරාධනාවෙන් සර්වඥයන් වහන්සේගේ යම් තැනක මැණික් මණ්ඩපයේ වැඩහුන්සේක්ද ඒ මතුයෙහි කරන ලද කල්යාණි චෛත්‍ය රාජයා මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයේම වේවා. සාධු සාධු සාධු. පිනතුනි, සෙනසුරාදා රාත්‍රිය තුල නිතසම් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නයි ඔබ බලාපොරොත්තු වන්නේ. පින්බර අම්මලට තාත්තලාට දුවල පුතාලට තරුණ තරුණියන්ට සෙනෙහිබර ලෝකවාසී රටවාසී සියලුම පින්නතුන්ට තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සුභම සුභ රාත්‍රියක් වේවායි කියලා ප්‍රාර්ථනාවන් කරමින් අති පූජනීය මහා සංඝරුවනින් අවසරද ප්‍රාර්ථනාවන් කරනවා. පින්වත්නි, අද මේ උතුම් වූ නිතසම් ධර්ම දක්ෂිනා සොලස්මස්ථාන ධර්ම දේශනා මාලාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන කඩවත ඉහළ බියන්විල ගෝණහේන පාරේ අංක 306න් 10 ලිපිනයේ පදිංචි ඒ සුගතපාල මහත්මිය ඇතුළු පිරිස විසින් අද දවසේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරනවා. පිනතුනි, අදත් ඔබට ඉතාමත්ම ශ්‍රද්ධාව පින වැඩෙන විදිහට මේ උතුම් වූ සොලස්මස්ථාන ධර්මදේශනා මාලාවේ තවත් ඓතිහාසික පුණ්‍ය භූමියක් පිළිබඳව පූජා භූමියක් පිළිබඳව දේශනා කරන්න අද මා සූදානම් වෙනවා. පිනවත්නි, ඔබ ඔබේ ජීවිතයේ ඔබට තියෙන එකම සතුට සැනසෙල්ල ධර්මයමයි කියන චේතනාවෙන් ප්‍රාර්ථනෙන් කරන වැඩ පසකල පින්වත්නි, අපි කරන කටයුතු මදකට නතර කරලා මේ උතුම් වූ සොලස්මස්ථාන ධර්මදේශනා මාලාවේ තවත් ඓතිහාසික පුණ්‍ය භූමියක් පිළිබඳව ශ්‍රවණය කරමු. පින්වත්නි, ඔබට දැනටමත් මේ ගාථා ධර්මයේ ශ්‍රවණය කරන විටදී ඔබට වැටහෙන්නට ඇති අද මා දේශනා කරන උතුම් වූ පුදබිම පිළිබඳව. පිනවත්නි, අද දවසේ මා ඔබට සොලස්මස්ථාන අතර ලෝතර බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් අධි පාරිශුද්ධත්වයට පත්වුණු පවිත්‍ර වුණු ඓතිහාසික පින්බිමක් පිළිබඳව දේශනා කරන්නයි අද බලාපොරොත්තු වන්නේ. ඒ තමා පිනතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවේ වැඩම කළ ඓතිහාසික අධි පූජනීය ස්ථානය වන කැලණිය අති උතුම් පුණ්‍ය භූමිය පිළිබඳවයි අද සොලස්මස්ථාන ධර්මදේශනා මාලාවෙන් දේශනා කරන්න මා බලාපොරොත්තු වන්නේ. පිනොත් ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් සපරෙද්දී මා ඔබට මීට කලින් සතියේ පින්වත්නි සඳහන් කළ නාගදීප චෛත්‍ය ස්ථානය පිළිබඳව. පිනොත් ඔබට මේ දේශනාවේදී ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබුණා ලෝතර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වසර 5ක් සපිරෙනද වැඩම කරන්නේ නාගදීපේට බව. එදා නාගදීපේට වැඩම කළේ මිනික් පළඟක් වෙනුවෙන් බවත් මිනික් පුඩුවක් වෙනුවෙන් බව ඔබ දන්නවා.
පිනවත්නි, එදා ඔබට මතක ඇති මේ යුද්ධයට සහාය දෙන නාගදීපේට කැලණියේ ඉඳලා සේනාවක් සමගින් ආව මණියක් එක නාග රජු පිළිබඳව ඔබට මතක ඇති. මණියක් එක නාරජු සහාය දුන්නේ මහෝදර කෙන නාරජුට. එම යුද්ධයේ සංසිඳවන්න ලෞතර බුදුරජාණන් වහන්සේදා දෙවැනි වරට ලංකාවට වැඩි ගමනේදී, නාගදීපයට වැඩි ගමනේදී මණියක් එක නාරජු ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාභෝධය ලැබලා තෙරුවන් සරණ තුල පිහිටියා. සතර දේශින් මුදු සිසිල හාමනවා තුරුපත් බෝපත් පවං සාලනවා පරිසරයම බුදු කිරණ ගාලනවා කැලණියේ සෑ මළුවම දිලිසෙනවා කැලණියේ උත්තම පින්බිම දිලිසෙනවා නීල ගඟුලේ දිය කඳ පාවෙන්නේ තේජ ගුණය නුඹ කුස ඇතිවන්නේ දේවතාවේ දෙවිවරුන් වඩින්නේ පූජනීය කැලණිය නම දින්නේ පූජනීය කැලණිය නම දින්නේ මණියක් කික රජුගේ ඉල්ලීමක් මත් ගෞතම බුදු සමිදුහට ඇරයුම ඇත්තේ යුද ගැටුමකට සැරසීමක් කර ගත්තේ මේ පිළිබඳ තීරණයකි ගත යුත්තේ මණියක් කිතනා රජුගේ පිය කමල නම දී බුදු සමිදුගේ ඔහු සිරි පතුල කැලණියේ උතුම් පින්බිම වෙත පිය පුල වැඩම කරන ලෙස පවසයි විපුල නමද බුදු සිරිපාද පත්මය කරන ලද ඇරයුමට අනුව අපේ ගෞතම තථාගත හිමි සවන් දීලෝ සතන් දිනුව සවන් දීලෝ
සතන් දිනුව කැලණි පින්බිම වෙත වඩින විට සතුටු දෙවිවරුන් හමුව පැදුනාවු සිත් පහන් වී කලාපුද සත්කාර යොමුව කලාපුද සත්කාර යොමුව එදා පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දේශනාවන් නාගදීප පුදබිමේදී ශ්‍රවණය කළලේ ධර්මයේ ශ්‍රවණය කළලා තෙරුවන් සරණ ගිය මෙම මණියක්කිට නාරජ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද කමල් වන්දනා කරලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා පාලනය කරන කැලණි රාජධානියට වැඩම කරන්න කියලා එම ආරාධනාව එදා නාගදීපයේ සිදු කළා පමණක් නෙවෙයි තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිතුරු පිළිගන්නවා කැලණිය තරම් ඉතිහාසයක ද නගරයක් ලංකාවේ නොමැති තරම්ය පින්වත්නි ඔබට ඔබේ දරුවන්ට අධ්‍යාපන ලැබෙන හැම දිනාටම මේ සොළස් මස්ථාන ඉතිහාස ධර්මදේශනා මාලාවේ ඔබට ඉතිහාසය අපි දේශනා කරන කරුණු ඔබේ ජීවිතයට ආලෝකයක්මයි ඒ නිසා පිනතුනි කැලණිය තරම් ඉතිහාසයක් නැති නගරයක් කියලා මා සඳහන් කරන්නේ ඒකට හේතුව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන පිනතුනි ජාතක දේශනාවන් අතර වලාහස්ස ජාතකය කියලා ජාතක කතාවක් එව දේශනාවේ මේ කැලණිය පිළිබඳව සඳහන් වෙනවා බුදුන් වහන්සේ පාරමී පුරණ අවදී දක්වාම මේ කැලණිය නගරේ පිළිබඳව අපේ ජාතක පොත් වහන්සේ තුල පවා වලාහස්ස ජාතක කතාවේ පවා සඳහන්ව පවතිනවා කැලණිය පෙරණිම නගරය බවට පත්වීමට ප්‍රධානම හේතුව බවට පත්වෙන්නේ පින්වත්නි අනේ කරුණු කරනාවන් නිසාමයි ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 8ක් සපිරෙන විට එදා වෙසක් පුර පසළොස්වක පොහොදා උන්වහන්සේගේ ප්‍රධානතම මහරහතන් වහන්සේලා 500ක් සමගින් කැලණිය උතුම් පින්බිමට තුන්වෙනි වරට තෙවෙනි වරට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් එදා වැඩම කළා අද ඔබට දකින්න තියෙන කැලණි සරද වහන්සේ ඉදිකරලා තිබෙන ස්ථානේ එදා පින්වත්නි මණියක්කික නාරායතුමා ඇතුළු පිරිස බුදුන් වහන්සේව ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් පිළිගැනීම සඳහා එදා මණික්වලින් සලසා සෙවිලි කළ මණ්ඩපයක් ඉදිකරන්නට යෙදුණා එම මණ්ඩපය බුදුන් වහන්සේ ඇතුළු 500ක් මහරතන වහන්සේලා වැඩ සිටින්නට හැකිතරම් විශාල මණ්ඩපයක් හැටියට තමයි පින්වත්නි එදා ඉදි කරන්නේ හරියට මැණික් වලින් සරසූ අලංකාරමත් පිරිත් මණ්ඩපයක් වගේ මෙව කැලණිය මහා සෑය ඉදිකලේම මණ්ඩපයේ ඉදිකල ස්ථානෙමයි බුදුන් වහන්සේ ඇතුළු 500ක් මහරහතුන් වැඩ සිටි ස්ථානේ මෙ ඓතිහාසික කැලණි මහා සෑය ඉදිකලාසේම බුදුන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලා 500ක් නමගේ පාදරස්පර්ශයෙන් පවිත්‍ර වුණු මේ පුණ්‍ය භූමිය අධි පූජනීයම පෙරණිම මහා නගරයේ බවටද පත් වෙනවා පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෙම කැලණිපුර සම්ප්‍රාප්තිය පිනතුරු කරණයට වැඩම කිරීම මේ සියලු දීපේ සාමය සෞභාග්‍ය හසාස්කෘතිය අතින් අධිසේන් වැදගත් සංසිද්ධියක් ලෙස සටහන් වී තියෙන චෝලෝදර මහෝදර නමින් හැඳුණු නාග ව්‍යාපාරිකයන් අතර පැවති අරගලේ උදගින්නක් වශයෙන් පැතිර යාමට පෙර ආතුව ලෝතර බුදුරජාණන් වහන්සේ සංසිඳ වීමට හේතු කොටගෙන රටේ සාමකාමී වාතාවරණයක් ඇති කරේ දෙවනි වතාවට ඒ ලංකාවට වැඩි ගමනක් සමගයි මග පිනවත්නි මණියක්කිත නාරද විසින් ක්‍රමවේද කරන වෙහෙර ඉන්පසු රාජ්‍ය ශ්‍රීයට සම්ප්‍රාප්තව යටාල දිස රජු විසින් සැටරියන කුසර බඳන ලද්දේ කිස්තු පූර්ව 580 දී බව අපේ ඉතිහාසයේ පිනතුනේ සඳහන් වෙනවා
එදාම මැණික් වලින් ඉදි කළ මණ්ඩපේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ හිඳමින් 500ක් මහරහතුන් සමග එදා එමම නාරද මණියක් එක නාරජු ඇතුළු පිරිසට ධර්ම දේශනා කරලා අවසානයේදී දානයේද පූජාවන් සිදු කළා. දන් වලඳ අවසන් වීමෙන් පසුවත් ලෝතර බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා සමවස්සෝයෙන් කැළණි ඓතිහාසික චෛත්‍ය ස්ථාන ඉදිකල ස්ථානයේ වැඩ සිටියා. ඉන්පසු වේදා මණියක්ක නාරජු ඇතුළු පිරිසට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළා. එම ධර්මයේ ශ්‍රවණය කළ නාරජවරු ඇතුළු පිරිස පිනතුනි තෙරුවන් සරණ තුල පිහිටපු බව අපේ ධර්මයේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා ලෝතුර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මණික් වලින් ඉදිකරන ලද මෙම මණ්ඩපයේ තැන්පත් කරලා එම ස්ථානයේම පින්වත්නි කළනි මහා චෛත්‍යයේදී කළා. බුදුන් වහන්සේ ඇතුළු 500ක් මහරහතුන් වැඩ සිටි ස්ථානයේම මෙම මහා සෑය කළනි. එදා පාලනය කළ මණියක් එක නාරජු ගොඩ නගන්නට යෙදුණ බලන්න නාරජ කෙනෙකු විසින් ඉදි කළ මහා සර්ද වහන්සේ හැඩියට තමයි පළමු චෛත්‍ය හැඩියට තමයි පින්වත්නි අපිට මේ උතුම් කළනි පුණ්‍ය භූමිය හඳුන්වන්න පුළුවන්කම තියෙන. එනිසා ඔබ කල්පනාවට නගා ගන්න මගේ පිනවත්නි, එදා මැණික් වලින් තමයි මුළු මණ්ඩපේම සැකැස්සුවේ. බලන්න අපේ රජ දරුවන් පමණක් නෙවෙයි නා රජ දරුවන් පවා මේ බුදු සසුනේ කළුමත් කරන්න මේ ජාතිර රටද බුදු සසුනට මහා සේවාවන් සිදු කළේ තමන්ගේ ජීවිතයේ සියලු පැබකරීම සිදු කළලා. පිනවත්නි අපිට අද විහාරස්ථානෙට එන්න වෙලාවක් නෑ, පින් කරන්න වෙලාවක් නෑ. හැබැයි පිනතුනේ නරක දෙයට අයහපත් දෙයට ඕනේ තරම් අපිට වෙලාව. ඒ නිසා මතක තියාගන්න ජීවිතයේ අවසානයේ මැරෙනකොට අපිට ඉතුරු වෙන්නේ පින් ඇති බව පමණයි. ඔය වෙන මොකක්වත් නෙවෙයි. ඒ නිසා කුසල් වඩන්න, කුසල් තුල යෙදෙන්න, පින්කම් කරන්න. ඔබ ඒ රජ දරුවන් මෙන් නා රජ දරුවන් මෙන් ඔබේ දිවිමඟ පහන් කරගන්න. මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන ගමන් ඔබේ ජීවිතයට මේවා ආදර්ශයන් හැදිරේ ලබා ගන්න. හිඳගත් මිනි අසුන සදහම් දෙසන්නට නිදහන් කරයි ඉස්තූපය හදන්නට. නාරජු විසින් කටයුතු නිම කරන්නට මුල් විය තිබේ ඉතිහාසය දකින්නට. බුදු බව ලබා අට වසරක් ගතව සිට එළඹෙන වේසක් පුර පොදින ලබන විට ගෞතම අපේ බුදු සමිඳුන් තෙවැනියට ලක්දිව වැඩි සේක පින්බර කැලණියට පන්සියක්ම මහරහතන් වහන්සේලා ඉර්දි බාලෙන් උඩුගුවනින් ගමන් කළා. කසාවතින් නිල් අහසට පවන් සලා පින්බර අපේ දෙවිවරු සිත් පහන් කළා. කැලණි පින්බිම වෙතට බුදු හිමි වඩින විට
ඇරයුම නිසා මැනික් අතුරා කරයි සැරසිලි විහිදුවන්නට හැම දිසා විහිදුවන්නට හැම දිසා පිරිත් මණ්ඩපයකට සමවන විලස විසිතුරු වන ලෙසා රහත් නුතුමන් පන්සියක් දෙන සිටියා දෙසු සදහම් වසා වැඩ සිටියා සදහම් වසා පැමිණිය හැම දෙන එහිදම් අසන අවසානයේ යනවා තෙරුවන් සරණ නාරජු පිරිසම දානය පුදන පැහැදීමෙන් යුතු සලසනවා සෙවන එදින බුදු හිමි වැඩම කොට සිටි මැණික් මණ්ඩපයෙහි සදා කැලණි සැකොට ඉදි කරන්නේ වඳින්නයි බුදු හිමි පුදා වඳින්නයි බුදු හිමි පුදා රටේ පාලන බලයගෙන ගිය නාරජුන් ගොඩ නැගු එදා උතුම් සැකොත අමරණීයයි අපේ ඉතිහාසයේ සදා අපේ ඉතිහාසයේ සදා පින්වත්නි අති පූජනීයම උතුම්ම පොදබිමක් තමයි කැලණිය උත්තම පොදබිම අපේ ඉතිහාසයේ තිබෙන අති පූජනීයම පින්බිම් අතර පොදබිම් අතර ඓතිහාසික වටිනකම යුත් වටිනම මහා පොදබිමක් හැටියට මේ කැලණිය අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා පිනත් මෙතන් සිට මා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කැලණිය චෛත්‍ය කර්මාන්තයේ විශේෂ කටයුතු පිළිබඳව ඒ විශේෂ ඉදිකිරීම පිළිබඳව සහ ගොඩනැගුණු අයුරු පිළිබඳව දේශනා කරනවා මා මෙතන් සිට පිනත් නී එදා ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩසිරි මැණික්පලින් ඉදිකරන ලද මෙම මණ්ඩපය තැන්පත් කරලා එම ස්ථානයේම කැලණි මහා චෛත්‍ය ඉදිකලා බුදුන් වහන්සේගේ 500ක් මහරහතුන් වැඩසිරි ස්ථානයේම තමයි මේ ඓතිහාසික කැලණි මහා සැරද වහන්සේ ඉදිකලා තියෙන්නේ කුඩාවට ඉදිකල මේ මහා සැය පිනතුනි පසෝ කාලිනම කිස්සපුරව තුන්වන සේවසේදී යටාල තිස්සකින මහරහතුමා මේ මහා සැය අද අපිට දකින්න තිබෙන අයුරින් විශාල කොට ඉදිකලා ඒ පිළිබඳව සඳහන් වෙනවා කිස්සපුරව පිනවත්නි තුන්වන සේවසේදී සැඩරියනක් කුසර තමයි මේ මහා සෑය අද ඔබට මට පෙනෙන්න තියෙන විදිහට ඉදිකලේ ඒ වගේම දොඩුගමුණු මහරජුරු එදා මේ මහා සෑය ප්‍රතිසංස්කරණය කළා ඒ විතරක් නෙවෙයි මහා විජේබහව රජුරුවන්ගේ කාලයේද පින්වත්නි මේ මහා සෑය ගොඩ නැගුවා ඒ වගේම නිස්සංක මල්ල මහරජුරු 6 වෙනි පරාක්‍රමබහව වෙන රජවරු මෙම කැලණිය ඓතිහාසික සරද වහන්සේ වරින් වර විනාශ වී කැඩලා බිඳ යන අවස්ථාවන් වලදී ප්‍රතිසංස්කරණය කරමින් අද දක්වාම පෙනෙන අපට වඳින්න පුදන්න
මේ චෛත්‍යස්ථාන අද පිරිනමානේ දක්වාම අපිට පිරිනම රැකලා දුන්නේ, ආරක්ෂා කළ දුන්නේ මේ රජවරු. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ජීවමානව වැඩ සිටියා පින්වත්නි. උන්වහන්සේ ක්‍රිස්තුපූර්ව 543 දී පිරිනමන් පාන්නට යෙදුණා. විජයරජු ලංකාවට ගොඩ බැස්සේ පින්වත්නි. ලෝතුරු බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑ දවසේ බව මහා වංශයේ සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනින් පසුව දේවානම්පියස මහරජුරුවන්ගේ මළලොවක වෙන උපදේශ කුමාරයා විසින් පින්වත්නි කැලණි පුරවරයේ පිරිමම කැලණි විහෙර වැඩ දියුණු කොට භික්ෂුන් වහන්සේගේ සුඛ විරණය සඳහා ඒ පිනතුනේ සිව්පසෙන් උපස්ථාන කරමින් අවශ්‍ය විහාරාරාම කරවූ බව අපේ මහා වංශයේ සඳහන් වෙනවා. ඉන්පසු උපදේශ කුමරුන්ගේ මුණුබුරුක වන පින්වත්නි කැලණි තිස්සකන රජු කැලණිය රජකමට පත් වුණා. ඒ රජුගේ කාලයේ කැලණි පුරවරේ අද්භූත ජනක සිදුවීම් මාලාවකට මුහුණ දුන්න බව අපේ ඉතිහාසයේ මහා වංශයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේ නමක් උණුතෙල් කටාරමක දමා සිදු කළ ඝාතන නිසා මහා මුහුද ගොඩගලන්ට වුණු බවත්, රටේින් මහත් දුබදකට පත් වුණු බවත්, මේ ව්‍යසනයෙන් ගොඩේම සඳහා කළ යුතු එකම විසඳුම ලෙස කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන විහාර මහාදේව මුහුදට බිලිදීම කළ යුතුයයි රාජ සභාව තිරණය කළේ. ඒ අනුව පින්වත්නි මුහුදේ පාකර හැරින්නට යෙදුණ විහාර මහාදේවි කුමරේ රුහුණේ කිරින්ද ප්‍රදේශයට ගොඩ වූ බව අපේ මහා වංශයේ සඳහන් වෙනවා. රුහුණේ රජකම් කළ කාවන්දිස්ස රජු ඔරුවේ සඳහන් විස්තර දෙන හැඳිනගෙන මේ දේවි සරණ පාවා ගත්තේ විහාර මහාදේවිය සරණ පාවා ගත්තා. ඒ වගේම කැලණිතිස්ස රජුද රහතන් වහන්සේ කෙනෙකුට දුන් මේ සහසක දනුවම නිසා අලියෙකු පිට නැගී සිටියේදී අලියා සමග මිහිදන් වූ බව අපේ පුරා වෘත්තවල වංශ කතාවල පිනතුනි සඳහන් වෙනවා. ඒ වගේම පිනතුනි මේ විහාර මහාදේවී මුලින් හැඳින්වුවේ දේවි කුමරිය යනුයි. පසු කාලීනව විහාර මහාදේවිය නමින් ප්‍රසිද්ධ වෙනවා. ඇගේ දෙදු පුත් තමයි පින්වත්නි දුටුගැමුණු කුමරු සහ සද්ධාදිස කුමරු. පසු කාලීනව මේ රට එක්සේ සත් කළා. දුටුගැමුණු රජ සමයේ කැලණි විහාරයේ භික්ෂුන් වහන්සේලා 500 නමක් වැඩ වැසෙමින් ධර්ම ප්‍රචාර කටයුතු රෙදී සිටිය බව, ඉන්පසුව කැලණියේ සිටි කණිට්ඨතිස්ස රජු විසින් උපෝසථාගාරයක් ඉදිකරවා මහා සංඝරත්නයට පූජා කළ බවත් අපේ මහා වංශයේ සඳහන් වෙනවා. මේ සිදුවීමෙන් පසු වසර 900ක් පමණ ගතවන තෙක් කැලණිය පිළිබඳ ඓතිහාසික තොරතුරු අපට හමුවන්නේ නැහැ. නමුත් පිනතුනි යලත් වරක් කැලණිය පිළිබඳ තොරතුරු ඉතිහාසයේ පොතට එක්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1114ත් 1116 යන කාලවලදී පළමු වන විජයබාහු රජුගේ කාලයේදී, ඒ රාජ්‍ය කාලයේදී, ඒ කාල පරිච්ඡේදයේ මානාභරණ කුමාරයා කැලණි පුරවරයේ පාලනය කළ බවත්, මේ කාලය තුළ රටේ නිරතුරුම යුද ගැටුම් සිදු වූ බවත් අපේ ඉතිහාසයේ තොරතුරු තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 පළමු වන පරාක්‍රම මහ රජුගේ කාලයේ කැලණි යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයක පැවති බවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන්පසුව පෙනතුණු රජ වූ නිස්සංක මල්ල මහ රජතුමා එතුමාගේ ඒ රජ දවසේ ලංකාවේ ශ්‍රේෂ්ඨම සිද්ධස්ථාන ඇතුළත් කොට දින ලද පොළොන්නරු ගල් සන්නසේ කැලණිය පිළිබඳව සඳහන් වෙනවා. මේ කාල වකවානු ඉන්දියාවෙන් පැමිණි කාලිංග මාගේ ආක්‍රමණයේ හේතු කොටගෙන ශ්‍රී ලංකාවට බලවත් හානි සිදු වුණා. වේර විහාර විශාල ප්‍රමාණයක් මේ කාලිංග මාගේ ආක්‍රමණයත් එක්ක විනාශයට පත් වෙනවා. ඒ විනාශ වූ වේර විහාර අතුරින් කැලණි පොදබිමද කැලණි විහාරයේද පින්නතුනි කැලණි චෛත්‍යයද එක තැනක් බවට පත් වුණා. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 1232 1236 වෙනි කාලයේදී රටේ රජකම් කළ තෙමිනි විජේබහව රජතුමා නැවත රට ගොඩ නැගීමට කැපවීමෙන් ක්‍රියා කළ රජතුමා මේ පිරිස පරාජයට පත් කළා. විනාශයට පත් වූ කැලණි විහාරයේ නැවත පිළිසකර කර කැලණි චෛත්‍යයට කොත් පළඳවා වාහල් කඩ ආදී දේවල් ඉදිකලේ. කැලණිය යලිත් වරක් රම්‍ය පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට යෙදුනේ 14 වන සියවසේ. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය දිනුවක් බවට ඇති වුනේ මේ කාල වකවානුව තුලයි. කැලණි පුදබිමද මේ කාර්යයට පිනතුනි දායකත්වය දෙමින්
විල්ගම්මුල සංගරාජ මහා හිමියන් විසින් ගතාරා පිරිවෙන නමින් උසස් අධ්‍යාපන ආයතන නිර්මාණය කළේ ඒ කරණීයදී කළ බවක් සඳහන් වෙනවා. මේ ගතාරා පිරිවෙන ආරම්භ කරන ස්වාමින් වහන්සේලා අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ පළාතේ අපේ පින්වන්ත බෞද්ධ දරුවන්ට ධර්මයේ එවැගේම අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට මේ උතුම් රමණීය කරණේ පුදුමව පත් වුණ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. පින්වත්නි, මේ කාලයේ ලියවුණු මයුර, හංස, තිසර, සැලලිහිණි, කෝකිලමණි සංදේශ කාව්‍යයන්හි කැලණි පුරවරයේ පිළිබඳවද වර්ණනාත්මකව සටහන් වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1473 ඉඳලා 1481 කාලයේදී සයවැනි බුවෙනක බාහු රයිතුමාද කැලණි මහා විහාරයත් දැඩි උනන්දුවකින් කරන විහෙර හා බුදුදහම පිළිබඳ විශේෂ උනන්දුවකින් ක්‍රියාකරමින් ගොඩනගපු බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුරුම දේශයෙන් වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලා 44 නමක්, මෙරට භික්ෂුන් වහන්සේලා 24 නමක් කැලණි විහෙර ඉදිරිපිට කැලණි නදියේ තනවන ලද උදකුක්කේප සීමා මාලකේ උපසම්පදාව කර වූ බව සඳහන් වෙනවා. ඔන්න බලන්න, එවැනි වටිනා උතුම් පුණ්‍ය භූමියක් තමයි පින්වත්නි ඔබම අදටත් ජීවමාන බුදුන් ලෙස වඳින පුදන ඓතිහාසික කැලණි පුදබිම. ක්‍රිස්තු වර්ෂ 1506 1528 කාලයේදී පින්වත්නි පඬිත පරාක්‍රම බාහු රජුගේ යුගයේදී කැලණි විහාරයට දිනපතාම පොද පූජා සිරිත් විරිත් පැවැත් වූ බව කැලණි ඇති සෙල්ලිපි වලින් අනාවරණය වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1505 පින්වත්නි පෘතුගීසින් ලංකාවට පැමිණීමත් සමගම මුහුදු බඩ බලය අල්ලා ගැනීම හේතු කොටගෙන එම ප්‍රදේශවල බුදුදහමට අඳුරු කාල දශාවක් උදා වෙනවා. පෘතුගීසීහු වෙහෙර විහාරවලට පිහාර එල්ලකොට ඒවායේ දේපොළ කොල්ල කෑවා. භික්ෂුන් වහන්සේට තලා පෙළා හිරිහැර කළා. එවකට කෝට්ටේ සිටියොටුන් හිමි කුමරු තමයි දොන් ජුවන් ධර්මපාල කුමාරයා රෝමානු කතෝලික ආගමට හරවා ගන්නට පවා ඒ ඇත්ත කටයුතු කරා. පෘතුගීසීන් කටයුතු කළා. පෘතුගීසීගේ තරජන ගර්ජන කරන විහාරයට එල්ල වුණත් පිනවත ක්‍රිස්තු වර්ෂ 1575 වන විට ඔහු කැලණිය හා වෙහෙර විහාර කඩාදමා විනාශයන් කළත් එදා සිට වසර 100කට අධික කාලයක් පිනවත්නි කැලණිය වල්බිහු ප්‍රදේශයක් වශයෙන් පැවතුණා. ක්‍රිස්තු වර්ෂ 1659 සිට 1795 කාලයේ ලන්දේසී පාලනයද බුදුදහමටත් කැලණි විහාරයට දයාලි තරජනන් එල්ල වුණා. ක්‍රිස්තු වර්ෂ 1699 වසරේදී එක් භික්ෂුන් වහන්සේගේ නමක් ධාතු කරඬුවක් රැගෙන ඒ වෙනකොට පාළුවට ගොස් තිබූ විනාශ මුඛයට යමින් තිබූ මේ ඓතිහාසික කැලණි පුදබිමට වැඩම කළා. එතැන් සිට මගේ පින්වත්නි 1680 දක්වා කැලණි විහාරයේදී ලංකා භික්ෂුන් වහන්සේ පිළිබඳව සටහනක් අපිට දකින්නට නැහැ. ක්‍රිස්තු වර්ෂ 1780 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කළ ලන්දේසී වූ සිංහල රායිසිංහ රජතුමා සතුටු කිරීම සඳහා සිය කීර්තිදර රායිසිංහ රජතුමාට කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණය කටයුතු කරන්නට අවස්ථාවක් ලබා දුන්නා. කීර්තිසී රාජසිංහ රජතුමා කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය දෙනමක් වූ දෙහිගස්වේ අත්තදස්සි ස්වාමින් වහන්සේටත් මා පිටිකම බුද්ධ රක්ෂිත මාහිමියන්ටත් පවරනවා. එතැන් සිට කැලණි විහාරයේ භික්ෂුන් වහන්සේගේ පරපුරක් බවට පත් වෙනවා. බුද්ධ රක්ෂිත, ධම්ම රක්ෂිත, සංඝ රක්ෂිත යන නම් වලින් හැඳින්වෙන්න පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවට ඇතුළත් පසුව වසර 50ක පමණ කාලයක් තිස්සේ ක්‍රිස්තියානි ආගම රටේ බලවත් වීමත් එක්ක පින්වත්නි මේ වන විට ධනවත් බෞද්ධ ප්‍රභූවරු කීප දෙනෙක් සාසනික කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළා. ඒ අතර හෙලේනා විජේවර්ධන මැතිණියන්ගේ අවධානය කැලණි විහාරයට ඉන්පසුව යෙදුණා. කැලණිය වර්තමාන නවෝදය ආරමුණේ දා සිටයි. ක්‍රිස්තු වර්ෂ 1788 වර්ෂයේ දවසක හෙලේනා විජේවර්ධන මැතිණිය කැලණි විහාරයේ වැඳීමට පැමිණියා. එදින කැලණි විහාර මන්දිර භූමිය වැසි ජලයෙන් පිරි මඩ වී ගොස් තිබුණා. ඒ දොට හෙලේනා විජේවර්ධන මැතිණිය බලවත් කම්පණයට පත් වුණා. සේම ඇත් තමන්ගේ දන පරිත්‍යාගයෙන් වැඩ දිනක් ගතවන්නට පෙර
කැරණි විහාරයේ ගඩොල් අතුරා සකස් කළා. එතෙන් පටන් කැරණි පුදබිමේ සංවර්ධනය සඳහා එතුමිය විශාල ධන පරිත්‍යාගයන් සිදු කළා. 1927 ජනවාරි මාස 10 දින කැරණි නව විහාර මන්දිරයක් සඳහා මුල්ගල තබන නව විහාර මන්දිරයේ දුවේ කැරණි විහාර මන්දිරයේ ඇතුළු කොට රමණීය සැලැස්මක් අනුවයි නව විහාර මන්දිරයේ බුදුමැඳුර පින්වත්නි 1946 දෙසැම්බර් 28 වෙනි දින විවෘත වන්නට යෙදුණා. ඒ සඳහා දශක දෙකක කාලයක් වැය වී ඇති බව අපේ ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙනවා. විහාර මන්දිරයේ පැරණි කොටසේ පින්වත්නි චිත්‍ර අපිට වටිනම චිත්‍ර බවට පත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි මේ චිත්‍ර පින්වත්නි මහනුවර යුගයට අයත් විහාර චිත්‍ර සම්පදාය පිහිට ඇති අතර නම් විහාර මන්දිර කොටස් චිත්‍ර නූතන චිත්‍ර කලාවට සමීපව නිර්මාණය කොට තිබීමත් මේ චිත්‍ර ප්‍රධානම සාධකයන්සේම වටින චිත්‍ර කලාවන් බවට අපිට පත් වෙනවා. සෝලියස් මැන්දිස් නැමැති නව අසහාය සිත්තරයාණන් විසින් තමයි පින්වත්නි මේ නව විහාර චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. විසේවනසේ වශයෙන් අපූර්ව නිර්මාණයක් සිතා නිර්මාණ ලෙස මේ චිත්‍ර කලා ඉතිහාසයට එක් කරලා තියෙනවා පින්වත්නි. දඹදිව අජන්තා එල්ලෝරා චිත්‍ර හා සීගිරි චිත්‍ර සම්ප්‍රදායන් අධ්‍යයනය කොට තමාටම ආවේණික වූ චිත්‍ර සම්ප්‍රදායක් පිනත්නි සෝලියස් මෙන්දිස් කලාකරුවා මේ චිත්‍ර නිමාවට පත් කරන්න ඒ චිත්‍ර කලාව තමන් මේ කැලණි විහාරයේ චිත්‍ර කලාවට ආදාගෙන තියෙන එකතු කරගෙන තියෙන පින්වත්නි මේ චිත්‍ර දුටු දුටුවන්ගේ සිස්සතන් පුබුදු කරවල ඒ වගේම දුටු දුටුවන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව තුරුණුවන් පිළිබඳව බොහොම ගෞරවයේ ඇති වෙන විදිහට පින්වත්නි බුද්ධාලම්බන ප්‍රීතියේ වැඩෙන විදිහට පින්වත්නි එදා මේ සෝලියස් මෙන්දිස් කලාකරුවා මේ චිත්‍ර නිර්මාණය කළා තියෙනවා පින්වත්නි. නිදහසින් පසුව වරින් වර බලයටපත් රාජ්‍ය නායක නායිකාව කැලණි පුදබිම සංවර්ධනය සඳහා විශාල කැපකිරීමක් සිදු කළා. ඒ නිසා පින්තුනි උත්තම වූ පෝරජානන් වහන්සේලා වැඩ ඉන්න උතුම් පුදබිම මේ කැලණි පුදබිම ඓතිහාසික වටිනකම යුත් පුදබිම. අපි මේ ඓතිහාසික පුදබිම රකිමු, ගොඩනගමු. පිනතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටි උතුම් රමණීය මේ පුණ්‍ය භූමිය තුල ඉදි වී තිබෙන මේ කැලණි ඓතිහාසික සැරද වහන්සේද අපි ගෞරවයෙන් භක්තියෙන් වන්දනමාන කරමු. පින්වත්නි මේ ඉතිහාස තොරතුරු අපි ඔබට දේශනාවන් සිදු කරන්නේ වංශ කතාවල අපි ඉතිහාස කරුණු කරනවන් සම්බන්ධ කරගෙන. ඒ නිසා පින්වතුනි විවිධ වංශ කතාවල විවිධ දේවල් කැලණි විහාරයේ පිළිබඳව තියෙනවා. ඒ සියලු දේවල් වල පින්වතුනි එකතුවක් හැටියට අපි මේ සියලු කරුණු කාරණා අධ්‍යයනය කරලා තමයි අපි ඔබට මේ කැලණි පිළිබඳව ආද දේශනාවන් සිදු කරන්නේ. ඒ නිසා පින්වත්නි ඔබත් තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නට තැනු ඒ මණික් මණ්ඩපය නැත්තම් ඒ මණික් මණ්ඩපය පින්නතුනි මැදි කොට එදායේ ස්ථානයේම මේ කැලණි සැරද වහන්සේ මණි අක්කිට නාරජු ඉදිකලාසේම ඉන්පසුව අපේ යටාල දෙස් රජුලුවන් ඉදලා මා ඔබට සඳහන් කළ රජ දරුවන් ඒ වගේම අපේ රටේ ප්‍රසිද්ධ ප්‍රභූ ධනවත් ඒ පින්බර මිනිසුන්ගේ දෙහැපින් සුරතින් පරිත්‍යාගයේ කැපකිරීමෙන් මේ ඓතිහාසික කැලණි පුදබිම අදටත් ජීවමාන බුදුන් ලෙසයි අපි සලකන්නේ පින්වත්නි. යටාල තිස්ස රජතුමාද මේගෙන වෙහෙස උනාරක දෙන්නට නිසිතන නන්නයුරින් රාජ දරුවන් වෙහෙසුන සෑකොට බැබලෙනවා ලොව හැමදින සෑකොට බැබලෙනවා ලොව හැමදින කැලණි ගඟේ බුදු හිමි හිමි දෙනවා සතුට සිතින් යාලි එගොඩට එනවා ඇඳ සිටි අඳනය සුරැකි තබනවා එගොඩ කැලණි දාගැබෙහි තිබෙනවා එගොඩ කැලණි දාගැබෙහි
තිබෙනවා ගෞතම බුදු සාමිදුගේ හැම දේම සුරැකෙනවා ලෝතුල හැමදාම උත්තම බුදු පෙරීම අදටත් නැත ලෝකයේ නුනැසීම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ කැලණි පුදබිම තුළ තවත් ඓතිහාසික බලක් තියෙනවා. පිනත් දින රෞතුරා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි ගමනදී එදා එම වැඩම කළ අවස්ථාවේ ජලස්නානය සඳහා පැන් පහසු කරන්න කැලණි ගඟට වැඩම කළා. ඒ පිළිබඳව අපේ වංශ කතාවල සඳහන් වෙනවා. බුදුන් වහන්සේම අවස්ථාවේ පින්වත්නි හැඳ සිටි ජලසහාටකේ නොහොත් අඳන කඩේ තැන්පත් කරලා පිනත් මේ කැලණි සරද වහන්සේට එගොඩින් එගොඩ කැලණිය නමින් අදට හඳුන්වන්නේ. ඒ එගොඩ කැලණිය පින්වත්නි විහාරේ දාගබක් මේ අඳන කඩේ නැත්තම් පින්වත්නි ජලසහාටකේ තැන්පත් කරලා මහා සෑයක් එගොඩ කැලණියේදී පවා ඉදි කරලා තියෙනවා. අද ඔබට ඒ එගොඩ කැලණිය වඳින්න පුදන්න පුළුවන්කම තියෙනවා. එවැනි මහා වටිනා පුණ්‍ය භූමියක් තමයි මේ කැලණිය ඓතිහාසික සරද වහන්සේගේ පුණ්‍ය භූමිය. එනිසා ඔබ සිහියට නගා ගන්න බැරි සිතින් මේ උතුම් පොදුම වඳිමු. ලෝතර බුදුරජාණන් වහන්සේ 500ක් මහරතන වහන්සේලා සමගින් වැඩ සිටි ඓතිහාසික මේ කැලණි සරද වහන්සේ මම වන්දනමාන කරනවා. එයින් මට සදක් ශාන්තියක් යහපතක් සනසිල්ලක්ම වේවා. සාදු සාදු සාදු.